කොයිතරම් පින්දහම් කළත් යම් පුද්ගලයෙකුගේ අවසාන මොහොත චුතිසිත නරක වෙන්න පුළුවන් නේද අපේ ස්වාමීන් වහන්ස? ඒ කියන්නේ ප්‍රතිසන්දිය වැරදි තැනක සුන්දර නොවන තැනක සිද්ධ වෙන්න පුළුවන් නේද අපේ ස්වාමීන් වහන්ස? කොච්චර පින්කම් කළත් එයා ඒ පින කියන කාරණෙන් අනිවාර්යයෙන්ම සුගතිය සාක්ෂාත් කරගන්නවායි කියලා ධර්මානුකූලව අපිට කියන්න බෑ. ධර්මානුකූලව අපිට කියන්න බෑ. අපිට කෙනෙක්ගේ ඊළඟ ප්‍රතිසන්දිය පටිච්චසමුප්පන්න ප්‍රතිසන්දිය සතරාපායෙන් මිදුණු සුගතියේ ප්‍රතිසන්දියක් කියන සහතිකය අපිට දෙන්න පුළුවන් උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගත්ත කෙනෙකුට පමණයි. ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගත්තාය කියන කාරණේදී කෙනෙක් මගෙන් ඇවිල්ලා ඇහුවොත් ස්වාමින් වහන්සේ මම උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගත්තා කියලා අනේනෝනම් මම නම් නිහඬව ඉන්නවා. මමේ මහත්මයාට කියන්නේ ඔබ ඔය සකස් වෙන්නා වූ සිත නිත්‍ය වශයෙන් ගන්න එපා. මොකද සිත මම සෝවාන් ඵලයට පත්ුණා කියලා සකස් වෙන්නා වූ සිත ඔබ නිත්‍ය වශයෙන් ගන්න එපා. ඔය සිත තවදුරටත් අනිත්‍ය වශයෙන් දකිමින් යන්න එවිට සෝවාන් ඵලයට පත් වේවි. මොකද මට කෙනෙක්ගේ සෝවාන් ඵලයට පත්ුණාද නැද්ද කියන කාරණේ මට කීමේ ශක්තිය නැහැ. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේට තමයි මේ ශක්තිය තියෙන්නේ කියලා ධර්මයේ සඳහන්. ඊට අදාළ ඥානයන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ සතු ඥාන ශක්තිය. එතකොට ඒ නිසා නිරේතුරුවම යමෙක් උතුම් සෝවාන් ඵලයට පත්ුණොත් පමණයි නෝනා එයා සතර අපායන් මිදුණායි කියලා කියන්නේ ඉම්මෙහා. කොයිසා ධනවත් කෙනෙක් වේවා කොයිසා බලවත් කෙනෙක් වේවා එයා දන් දෙනවා ඒක හරි, එයා සීලය තුලත් ඉන්නවා ඒකත් හරි. නමුත් නොනා යා සම්මා දිට්ඨි අර්ථයන්ගෙන් දුර්වල නම් තේනද? දැන් මාර්ගයක් වැඩෙනවනේ නෝන. දැන් මේ සීලය කියන කාරණේ දානය කියන කාරණේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුලට නෙමෙයිනේ තියන්නේ බුදුරජාණන් වහන්සේ. එන අපේ සීලය අපේ දානය පෝෂණය විය යුතු තැන් තියෙනවා. එතකොට එන මාර්ගයේ මුලින්ම අපි වඩන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨිය වඩන්නත් නිවැරදිව ඊට ඉස්සෙල්ලා අදාළ පූර්වක්‍ෘති තියෙනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒ සද්ධර්ම ශ්‍රවණයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින්. ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා මේ චතුරාර්ය සත්‍ය දුක දුකට හේතුව තෘෂ්ණාව දුක නැති කිරීම නැති කිරීමේ මාර්ගය මතු කරගෙන අපි අන මාර්ගයට එනවා. ඒතකොට දැන් මේ මාර්ගය අනුපිළිවෙලින් අපි තුල වැඩෙන්න ඕනේ නෝන. තේන සම්මාදිට්ඨිය වැඩෙන්න ඕනේ. අපි තුල තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති වෙන්න ඕනේ. අපි තුල කර්මය කර්මඵල විශ්වාසය ඇති වෙන්න ඕනේ. පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසය ඇති වෙන්න ඕනේ. අපේ දානේ සීලේ ආනිසංශ පිළිබඳ විශ්වාසය ඇති වෙන්න ඕනේ. දැන් අපේ රටේ අප්‍රමාණ පිරිස් දන් දෙනවා සිල් රකින්නවනේ නෝන. නමුත් ඇත්තට මේ දානේ ඒ සීලය තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් පෝෂණය වෙලාද? කර්මය කර්මඵල විශ්වාසයෙන් පෝෂණය වෙලාද? නැවත පටිච්ච සමුප්පන්න උපතක් කියන විශ්වාසයෙන් පෝෂණය වෙලාද? තමාගේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න. අපි දන් දෙනවා ඒක හරි. දානය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ආයුෂය, වර්ණය, සැපය, බලය. ඔබ මට හිට උදේට දානි ටිකක් පූජා කළත් ඔබ බලාපොරොත්තු වෙනවා ඔබට ආයුෂ, වර්ණය, සැපය, බලය. ඔබේ මියගිය අම්මා තාත්තාට පරලොව ජීවිතයේ ආයුෂ, වර්ණය, සැපය, බලය. ඒ කියන්නේ අපි තුලේ විශ්වාසය තියෙනවා. අපි තුලේ විශ්වාසය තිබ්බත් නොනා අපි සමාජයේ ජීවත් වෙන ආවිෂ වර්ණයේ සැපේ බලෙන් පිරිච්ච මිනිස්සෙක් දැක්කොත් අනේ මේ දානේ ඵලය කියලා කවදාක්වත් හිතන්නේ නැහැ. අපි එතන හිතන්නේ. අපි එක්කෝ යාට කියනවා සමාජ අසාධාරණයේ කියලා, එක්කෝ කියනවා යා හොරකම් කරලා කියලා, එක්කෝ එයා කෙරේ දේශය ඇති කරගන්නවා. නමුත් අපි දන් දීලා ආවිෂ වර්ණයේ සැපේ බලය ලැබ ප්‍රාර්ථනා කළාට සමාජය තුල ජීවත් වෙන ආයුෂ වර්ණයේ සැපේ බලේ වැඩි අය දැකලා සුවපත් වේවා කියලා කියන්න අපි දක්ෂ නැහැ. ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය තුලින් ධර්මය කියන කාරණේ දකින්න අපි දක්ෂ නැහැ. නමුත් අපි දන් දීලා ආයුෂ වර්ණයේ සැපේ බලේ ඇයි අපි අදක්ෂ නොනා? තාම අපේ දානය කියන කාරණය තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් පෝෂණය වෙලා නැහැ. කර්මය කර්මඵල විශ්වාසයෙන් පෝෂණය වෙලා නැහැ. සම්මාදිට්ඨියේ මුල් අර්ථයන්ගෙන් පෝෂණය වෙලා දැන් සීලය බලන්නකෝ. හැම කෙනෙක්ම පන්සිල් සමාදන් වෙනවා. පන්සිල් සමාදන් වුණාම එයා තුල විශ්වාසයක් තියෙන්න ඕනේ මේ සීලේ ආනිසංශ මොකද්ද කියලා.
මොකද සීලේ ආනිසංස අපේ ජනප්‍රියභාවය පැතිරෙනවා අපි ඕනම සභාවකට නොබී යවනවා අපේ භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා සිහි මුලා නොවී මැරෙනවා සුගතියේ උපදිනවා නමුත් ඒ විශ්වාසය අපිට තියෙනවා ඒක තියාගෙන තමයි අපි සිල් සමාදන් වෙන්නේ නමුත් නොනා අපි ඒ විශ්වාසය තියාගෙන සිල් සමාදන් වුණත් සමාජයේ ජීවත් වෙන ජනප්‍රිය කෙනෙක් දැක්කොත් අපි ගැටෙනවා අපි ගැටෙනවා එයාගේ ජනප්‍රියභාවය දකින්න ඒක අහන්න ඒක වර්ණනා කරන්න තව කෙනෙක් වර්ණනා කරනවා දකින්න අපි කැමති නැහැ අපි ඒකට කැමති නැහැ නමුත් අපි සිල් සමාදන් වෙලා මේ ආනිසංස ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු එයි නෝනා අපේ සීලය තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් පෝෂණය වෙලා නැහැ අපේ සීලය කර්මය කර්මඵල විශ්වාසයෙන් පෝෂණය වෙලා නැහැ අපි සිල් සමාදන් වෙලා අපි ජනප්‍රියභාවයේ ප්‍රාර්ථනා කරනවා වගේ ඒ ආනිසංසෙ ප්‍රාර්ථනා කරනවා වගේ අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ මේ සමාජයේ ජීවත් වෙන දේශපාලන ශාස්ත්‍රයේ වේවා කලා ශාස්ත්‍රයේ වේවා ක්‍රීඩා ශාස්ත්‍රයේ වේවා අධ්‍යාපන ශාස්ත්‍රයේ වේවා ජනප්‍රිය චරිත තීනවනන්න ඕනා මේ පෙර ජීවිතයේ සීලේ ඵලයක්ම කියලා දකින්න අපි ඒක දකින්නේ අපි කියන්නේ අරයා උරජන්ද දාලා අරයා සල්ලි වලින් ජනප්‍රිය වෙලා අරයා මාධ්‍යයට ගිහිලා ජනප්‍රිය වෙලා අරයා අරගොල්ල උස්සලා තියෙනවා නමුත් කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ඒ ජනප්‍රියභාවය ගලපන්න අපි කැමති නැහැ එහෙයි අකමැති අපි නොනා තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් අපේ සීලය පෝෂණය කරගෙන නැහැ සම්මා දිට්ඨිය අර්ථයන් නිවැරදිව ජීවිතයට එකතු කරගෙන නැහැ ඔබ සම්මා දිට්ඨිය අර්ථයන් නිවැරදිවට එකතු කරගත්තනම් මේ මොහොතේ ඔබ මේ මුළු ලෝකයේම ඉන්න ඔබට වඩා ධනවත් සෑම ධනවතෙක්ම දැකලා ඔබට පුළුවන් වෙන්න ඕනේ සුවපත් වේවා කියලා හිතන්න. අන්න සම්මාදිට්ඨිය නෝන. ඔබට වඩා එක රුපියලකින් හෝ ධනවත් ප්‍රකෝටි ගාණක් ජනතාව ඉන්නවා. අනේ සාදු සාදු මේනම් පෙර ජීවිතේ දානේ ඵලයමයි කියලා සතුටු වෙන්න ඔබට පුළුවන් නම් අන්න සම්මාදිට්ඨිය. අපේ ස්වාමීන් වහන්සේ දැන් මේ ප්‍රායෝගික ලෝකයේ අපේ ඇස් දෙකටම පේන දෙයක්නේ දේශපාලනයේ නියුතු බොහෝ දෙනා ජනතාවගේ මුදල් කඩා වඩා ගන්න එක එයින් ඒ අයගේ පෞද්ගලික උමනා එපාකම් සිද්ධ කරගන්න එක ඒ වගේ අවස්ථාවක උනත් අපි ඒ විදිහටම කල්පනා කිරීමට දක්ෂ විය යුතුයි නේද ස්වාමීන් වහන්සේ දේශපාලඥයෙක් ඉන්නවා ඔහුගේ දින් පුතේ 48 ඉඳන් අපේ රටේ හිටියානේ නේද නමුත් 77 ඉඳන් තත්ත්වය හොඳටම බරපතල වුණා ඒතකොට ඒ 77 ඉඳන් මේ දක්වා පුතේ දේශපාලන ලේට ගිහිල්ලා යමෙක් ජනතාවගේ මුදලින් පෝෂණය වෙලා ජනතාවගේ දේ මේ අරගෙන කෝටිපති ප්‍රකෝටිපති කෙනෙක් වෙනවා නම් පුතේ එයා දානේ ඵලයක්ම කියලා දකින්න අන ධර්මයේ දරුව. මොකද එයා හොරකම් කරලා ජනතාවගේ මුදල් අරගෙන ජනතාවගෙන් ගසා කාලා ජනතාවගේ අල්ලස් අරගෙන ජනතාවගේ කොමිස් මුදල් අරගෙන එයා කෝටිපතියේ වුණා. හොරකම් කරලා කෝටිපතියෙක් වුණා. නමුත් තව කෙනෙක් මම හොරකම් කරන්න ගියොත් මොකක් වෙයිද? හෙටමාව අවුරුදු පහකට හිරේ කවුද හිරේ ඉන්නේ කවුද බන්ධනාගාරේ ඉන්නේ හොරකම් කරන්න ගිය අය මංකොල්ල කන්න ගිය අය අනුංග දේවල් කඩා වඩා ගන්න ගිය එතකොට පුතේ ඒගොල්ලෝ හිරකෙ දෙට්ට ගිහිල්ලා මේගොල්ලෝ රජසැප විඳින්නේ හිතන්න රජසැප විඳීමට අදාළ ධර්මතාවයන් මේගොල්ලන්ගේ පිටිපස්සේ තියෙනවා මේගොල්ලෝ පෙර ජීවිතේ දන් දීලා තියෙනවා නමුත් ඒ දාණේ ඒගොල්ලෝ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් පෝෂණය කරගෙන නැහැ ඒගොල්ල මේ ජීවිතයේ දාණයට අදාළ සංස්කාරයන් අරගෙන ආවා. නමුත් ඒගොල්ලෝ ඒ සංස්කාරයෝ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් පෝෂණය කරේ නැහැ. එහෙනම් නෝනා වැරදි ආකාරයෙන් ධනෙ හොයලා මිනිහා ධනවත් කෙනෙක් වුණත් ඒකටත් හේතුවක් තියෙනවා නෝනා. මොකද අහිංසකේ පොල් ගෙඩියක් කඩන්න ගියොත් එයා මාස 3ක් ඉරේ යනවා. එයාට ඒ සංස්කාර නැහැ. ඒ හේතුඵල ධර්මයක් දැන් කෙනෙක් යනවා දැන් ඉන්නවා මිනිස්සෙක් අපි කියමු බැංකුවක් තියෙනවා තුවක්කුවක් අරන් ගිහලා බැංකුව මංකොල්ල ගන්න එහෙම තුවක්කුව අරන් බැංකුවට ඇතුල් වෙන මොහොතේම නෝනා අර මිනිස්සයාව එක්ක වෙඩි තියලා මරලා දානවා එක්ක ගිහිල්ලා අල්ලලා පොලිසියට නමුත් පුතේ සමාජයේ ජීවත් වෙන බලවතෙක් ඔය බැංකුවටම තුවක්කුවක් අරන් ගියොත් ඒ මිනිහා වල්ලලා හිරේ දානවද ඒ මිනිහට වෙඩි තියලා දානවද ඇයි එයාගේ ආයුෂ වර්ණය බලය එයාගේ ආයුෂ වර්ණයේ සැපේ බලය ඒ කොහෙන්ද ඒක ලැබුණේ පෙර ජීවිතේ දාණය නිසාමයි ඒ නිසා නෝනා වැරදි මාර්ගයෙන් කෝටිපතියෙක් වෙනවා නම් ඒ කෝටිපතියෙක් වෙන්න ධර්මානුකූලව හේතුවක් තියෙනවා නමුත් වැරදි මාර්ගයෙන් එයා මේ ජීවිතේ කෝටිපතියෙක් වුණා කල්‍යාණ මිත්‍රාශ්‍රයේ දුර්වල නිසා සීලේ දුර්වලභාවයන් නිසා එයා කෝටිපතියෙක් වුණත් නෝනා එහි විපාකයන් නිසා
එයාට ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වුණොත් නෝනා ගෙයක් දොරක් නැති පොල්ලතු පැලක්වත් නැති නෝනා යාචක අම්මා කෙනෙක්ගේ දරුවෙක් වෙලා ඉපදෙන්න අනේ එනවා විපාකය දෙන්න විපාක එනවා බය වෙන්න එපා ඈ මේ ජීවිතේ ප්‍රකෝටිපති වුණා කියලා ඔබ බය වෙන්න එපා විපාක එනවා ඊළඟ ජීවිතේ අර පිටකොටුවේ යාචක අම්මා කෙනෙක්ගේ මව කුසේ ඉපදිලා පේමන්ට් එකේ ඉන්න පුළුවන් ඈ ඒ විශ්වාසයට තියෙන්න ඕනේ එතකොට මේ විශ්වාසයට තියෙනවා නම් අර හොරකම් කරලා කෝටිපතියෙක් වුණ කෙනාට ආ ද්වේෂ කරන්න යනවද මොකට ද්වේෂ කරන්නේ මම නම් ද්වේෂ කරන්නේ ඇස් වලට පෙනි පෙනි හොරකම් කළත් පුතේ මම නම් එයාට ද්වේෂ කරන්නේ මන් දන්නවා ඔය හොරකමේ විපාකය මොකද්ද ඊළඟ ජීවිතේ කියලා ඊළඟ ජීවිතේ අපි සමාජයේ දකිනවා මහපාරේ යද්දි අර යාචක අම්මා කෙනෙකුට තුරුල් වෙලා අර මහා වැස්සේ මහා පින්නේ මහා ආවේ අර පේමන්ට් එකක් අයිනි නිදාගෙන දරුවා කියන්නේ පෙර ජීවිතේ සුන්දර කෝටිපතියෙක් මයි ජනතාවගේ මුදල් මංකොල්ලා කාපු අහිංසක සේවකයින්ගේ අර්ධසාධකේ මංකොල්ලා කාපු සුන්දර නිලධාරියෙක්මයි සුන්දර දේශපාලකෙක්මයි සුන්දර ධනවතෙක් එච්චරයි කලබල වෙන්න අවශ්‍ය නැහැ ඒ විශ්වාසය අපිට තියෙන්න ඕනේ අර අසරණ යාචක දරුවා තුලිනොත් සමාජය තුල ජනප්‍රියභාවයේ හිණිපෙත්තට ඇවිල්ලා තියෙන පුද්ගලයා තුලිනොත් දෙන්නාගෙන් අපි ධර්මයක් දකින්න ඕනේ කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ගල්පල ඒක තමයි සම්මාදිට්ඨිය කියන්නේ එතකොට ඒ සම්මාදිට්ඨිය අපි තුල තිබ්බනම් ඕනා මේ මනුස්ස ලෝකයේ තුල කොතනකවත් ගැටීම් ඇති වෙන්න විදියක් නැහැ ගැටෙන්න විදියක් නැහැ අපි දන්නවා ධනවතා කියන්නේ හේතුඵල ධර්මයක් දුප්පතා කියන්නේ හේතුඵල ධර්මයක් නිරෝගී පුද්ගලයා කියන්නේ හේතුඵල ධර්මයක් රෝගී පුද්ගලයා කියන්නේ හේතුඵල ධර්මයක් එන එක තැනකට ඇලිලා අනිත් තැනකට ගැටෙන්න දෙයක් පුතේ මේකයි සුන්දර සම්මාදිට්ඨිය කියන්නේ මේ සම්මාදිට්ඨිය මතු කරගන්න බෝධිසත්වයින් වහන්සේ නමක් සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් දසපාර්මී ධර්මයන් පුරන්න එනම් මේක එසේ මෙසේ ධර්මයක් නෙමෙයි මේ ලෝක ධාතුවේ තියෙන ගැඹුරුම ධර්මතාවයයි සම්මාදිට්ඨිය තුලින් බුදුරයන් වහන්සේ අපිට මතු කරලා දෙන්නේ ඒක ස්වක්කාත ගුණයෙන් අපිට මතු කරලා දෙනවා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අශ්‍රීමත් භාවයේ නිසා ඒ නිසා දරුවෝ නිරතුරුවම අපි මාර්ගය වඩද්දී අපේ දානේ සීලේ අර්ථයන් සම්මා දිට්ඨි අර්ථයන්ගෙන් පෝෂණය වෙන්න ඕනේ මොකද දානේ සීලේ අර්ථේනු සම්මා දිට්ඨියට යදාල තෙරුවන් කෙරෙහි සද්ධාමෙන් පෝෂණය වෙන්න ඕනේ කර්මය කර්මඵල විශ්වාසයෙන් පෝෂණය වෙන්න ඕනේ අපි දන් දීලා අපි ආයුෂ වර්ණයේ සැපේ බලය ප්‍රාර්ථනා කරනවා අනුන්ගේ ආයුෂ වර්ණයේ සැපේ බලය දකින්න අපි කැමති නැහැ පුතේ හරි අසාධාරණයක් දරුවේක ඒ අසාධාරණ නිමෙද වැඩිපුර දෙනෙක් කරන්නේ ඒ තව කෙනෙක්ගේ දියුණුව දකින්න කැමති නැහැ. තව කෙනෙක්ගේ ධනවත්භාවය දකින්න කැමති නැහැ. තව කෙනෙක් තමන්ට වඩා ලස්සන වටිනා වාහනයක් යනවා දකින්න කැමති නැහැ. තව කෙනෙක් තමන්ට වඩා ලස්සන ඇඳුමක් ආභරණ පළඳගෙන යනවා දකින්න කැමති. නමුත් තමන් දන් දීලා ආයුෂ වර්ණයේ සැපේ බලේ සම්මා දිට්ඨියෙන් දානේ පෝෂණය වෙලා නැහැ. සමිනස මෙතනදී විශේෂ හැඟීමක් මිනිසුන් අතර උත්සන්න වෙනවා. අපේ බදු මුදලින් තමයි මේ අය මේ යැපෙන්නේ, මේ අය ආරක්ෂා වෙන්නේ කියලා. ඉතින් ඒකත් සම්මාදිට්ඨියට දාන්න. ඔබේ බදු මුදල් අනුන් හොරකම් කරන්නේ ඔබ සංසාරේ හොරකම් කරපු නිසා. ප්‍රශ්නයක් තියෙනවද ඔබට? සමිනහංශ දැන් මේ සාකච්ඡාව අහන කෙනෙක් මෙතනදී කල්පනා කරන්නට පුළුවන් අපේ ස්වාමිනහංශ මේ විදිහට. එහෙමනම් මේ සියලුම අසාධාරණයන් ඉවසා දරාගෙන සිටින එකද අපි කරන්න ඕනේ කියලා මොන දේ වුණත් අපි ඒ වෙනුවෙන් බලාගෙන ඉන්න එකද කරන්න ඕනේ කියන කාරණේ සමිනහංශ. මෙහෙමයි පුතේ මම ධර්මයේ දේශනා කරන්නේ සමාජ අසාධාරණ නැති කරන්න නෙමෙයි ඈ. බුදුරයන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙච්ච සමාජයක සමාජ අසාධාරණේ මම ධර්මයේ දේශනා කරන්නේ පුතේ මේකයි ලෝකය මේ ලෝකයේ පුතේ දුක හැර පුතේ ගැලවීමක් නැහැ කියන කාරණේ කියලා දීලා ලෝකයෙන් ගැලවිලා යන්න කියන කාරණේ. ඒ නිසා මම ධර්මයේ දේශනා කරන්නේ එතනයි. ඒ නිසා මගේ දෙයක් කවුරු හරි හොරකම් කරනවා නම් පුතේ ඒ හොරකම් කරන්නේ මං සංසාරේ හොරකම් කරලා තින එච්චරයි මගේ දේ ගත්තා මම අනුන්ගේ දේ ගත්තා අද මගේ දේ මට අහිමි වෙනවා හොරු ගිහිල්ලා පුතේ හැම කෙනාගේම ගෙවල් කඩනවාද මංකොල්ල කන කෙනා හැම කෙනාගේම මංකොල්ල කනවාද ඉතින් දරුවෝ ඒ දැනීම සංස්කාර පත්‍ය විඥාන සංස්කාරයන්ට අදාළවයි දැනීම සකස් වෙන්නේ සංස්කාරයන්ට අදාළව දැනීම සකස් වෙන්නේ කුමක් නිසාද එයාගේ දේ අහිමි වෙන්නේ එයාගේ දේ හොරකම් කරන්න එයාගේ දේ ගසා කන්න අදාළ සංස්කාරයන් යා පිටිපස්සේ තියෙනවා ඉතින් පුතේ ලෝකේ කියලා ඔබට දැන් ඔබට ප්‍රශ්නයක් මට තේරෙනවා ඔබට ප්‍රශ්නයක් කියලා පුතේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන් ආවා වූ ගමනක් අපි ඇවිල්ලා
ඉන්නේ. අපි ඒ ආවා වූ ගමනේදී පුතේ මම දැස් දෙක පියාගෙන දකින්නවා මිනිස්සෙක් වෙච්ච වෙලාවෙ නෙමෙයි. මම හරකෙක් වෙච්ච වෙලාවේ අනුන්ගේ කොටු වලට පැනලා මං කොච්චර ගොයන් කන්නේ නැද්ද කොච්චර කුෂිකාර්මික දේවල් කන්නේ නැද්ද කොච්චර පොල් ගස් කන්නේ නැද්ද පුතේ කොච්චර පුවක් ගස් කන්නේ නැද්ද හොරෙන් කියලා. මම දැස් දෙක පියාගෙන දකින්නවා මං අලියෙක් වෙලා ඉපදුන වෙලාවේ මම ගම්මාන වලට පැනලා අනුන්ගේ කොයි සානම් භවෝග සම්පත් හොරෙන් කන්නේ. සමිනහස දැන්නා තිරිසන් සතුන් කියලා කියන්නේ තිරස්චීන කියන මේ සත්වයෝ අපි කල්පනා කරන බොහෝ දෙනෙක් ඒ අයට සිතල මතල වැඩ කරන්න බෑ කියන කාරණය. එතකොට අපි ස්වාමිනහස දැන් ඒ අයගේ ක්‍රියාකාරකම් වලටත් කර්මීය සකස් වෙනවද? මොකද පුතේ ඕනෑම සත්වෙක් පරිද්ද සම්පාදයට යතයි. සමිනහස දැන්නා ප්‍රබල චේතනාවක් සහිතව ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ නෑ නේද? එනිසා එහෙම චේතනාවක් සකස් වීමක් සිද්ධ වෙනවද? චේතනාවක් සකස් වෙනවා ඒ සතාට. එයාට ඒක තේරෙන්නේ නැති බව ඇත්ත. නමුත් ඕනෑම සතෙක් පුතේ හොරා කද්දි දෙයා දන්නවා මේක වැරදි දෙයක් කියලා. තේන්න? කවදාකවත් හරක අයිතිකාරය එතනින්දි කුඹුරට පනින්නේ නැහනේ. අලියා කවදාකවත් මිනිස්සු එතන ඉන්නවා නම් බිබ්බට පනින්නේ නැහනේ නේ. පැන්නත් පනින්නේ දඩබ්බර භාවයෙන් කඩාගෙන පනිනවා. තේන්න? ඒ නිසා එයා තුල ඕනම වෙලාවක පුතේ චේතනාව සකස් වෙනවා. ඒවා සියුම් ආකාරයෙන් ඒ තුල සකස් වෙන. ඒ චේතනාවන්ට අදාළව ඒවා දරුවෝ අපි මනුස්ස ජීවිතවල ඉපදුනත් අපිට විපාකයන්ට එනවා. ඒ නිසා මේකෙන් තොර ලෝකයක් ඔබලා බලාපොරොත්තු වෙන්න එපා. මේවා ඔබලා බලාපොරොත්තු වුණොත් ධර්මයන් තව තව පදංග හැටියට වැඩිලා වැඩිලා අපි මේ දිස්සෙල්ලත් මතක් කළා කල්ප විනාශයක් වෙද්දි පුතේ. තේන්නාද? කල්ප විනාශයක් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ වෙද්දි මේ මුළු මනුස්ස ප්‍රජාවම ලෝකයෙන් අතුරුදහන් වෙලා යනවා. පුතේ මේ මුළු මනුස්ස ප්‍රජාවම ලෝකයෙන් අතුරුදහන් වෙලා යන්නේ මොකක් නිසාද? අවුව නිසාද? ඉරුවෙලියේ රසය නිසාද? නැහැ, අකුසල් සංස්කාර නිසා. මනුස්සෙක් හැටියට උප්පත්තිය සකස් කරගන්න සුදුසු කුසල් ධර්මයන් තියෙන සත්වෙක් මේ ලෝක ධාතුව තුල නැහැ. ඒතර ඒසා කුසල් කොහින්ද ආවේ? අපි මේ පදංග වචයෙන් රැස් කරමින් රැස් කරමින් රැස් කරමින් පටිච්ච සමුප්පන්නෝ අපේ පිටිපස්සේ ගොඩනගෙන අකුසල්. එදාට නොනා මනුස්සෙක් නැති ලෝකයක් බිහි වෙනවා. එදාට මේ මනුස්ස ලෝකේ ඉන්නේ එක්ක ප්‍රේතයෝ එක්ක භූතයෝ එක්ක කුමිසතුන් අර මහා ඉඩෝරේට අර මහා අවුරස්නේට ඔරොත්තු දෙන්න පුළුවන් ජීවීන් තමයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මනුස්සයා නිවන් දකින්නේ මනුස්සයෝ ඔක්කොම ගිහිල්ලා ආබස්සරා බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්නේ. ආබස්සරා බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්නේ නම් පුතේ උපාදාන පත්‍යා භව භව පත්‍යා ජාති කියන ධර්මතාවය සකස් වෙන්න ඕනේ. ආබස්සරා බ්‍රහ්ම ලෝකේ ඉපදෙන්නේ නම් එයා අනිවාර්යයෙන්ම රූපාවචර අරූපාවචර ධ්‍යාන ශක්තියින් උපදවාගෙන ධ්‍යාන ශක්තියින් උපාදානයේ තුල යා භවේතන සකස් කර ගන්න ඕනේ. ඉතින් පුතේ එහෙනම් මොකද්ද වෙන්නේ මිනිස්සයාට? මිනිස්සයා සම්පූර්ණයෙන්ම අකුසලයේ විසින්ම නොනා මේ පිච්චෙන මිනිස්සෙයින් අතරට වැටිලා පිච්චි 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 ඉරවල් හතක පිච්චි පිච්චි මැරෙනවා අවුරුදු දසදහස් ගාණක් නොනා. මොනවද මේ අකුසල්? එච්චරයි වෙන දෙයක්? එහෙනම් බලන්න ඒ අකුසල් නොනා එක ජීවිතයකින් ආවද? මුළු මනුස්ස ප්‍රජාවම විනාශ කළා දාන අකුසල් එක ජීවිතෙන් ඇති වුණාද? ජීවිත දෙකකදී ඇති වුණාද? ජීවිත තුනකදී ඇති වුණාද? කල්පයක් පුරාවට ඒ කරගත්තා වූ අප්‍රමාණ අකුසල් අවසානේ විපාක දෙන්නේ නොනා පුච්ච පුච්චා පුච්ච පුච්චා විපාක දීලා තමයි අලුත් නැවුම් ලෝකයේ නැවත පටිච්ච සමුප්පන්නව සකස් වෙන්නේ. ඒ කියන්නේ අපි ස්වාමිනා සත්‍යයා මේ සංසාර ගමනේදී තමන් තිරස්චීන සතෙක් වෙලා ප්‍රේතෙක් වෙලා භූතෙක් වෙලා දෙවියෙක් වෙලා ඒ වගේම බ්‍රහ්මීෙක් වෙලා රැස් කරගත්ත සංස්කාර විපාක පිණිස ඉදිරිපත් වෙනවා. එහෙමද ස්වාමිනහන්ස? නැතු එහෙම වෙන්න බෑනේ දරුවෝ. තේන්නාද? නැතු දැන් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ඉද්දී එයාගේ අකුසල් සකස් වීමක් නැහැ. එයා වේදනාවේ ආස්වාදයේ තුල ඉන්නේ. තේන්නාද? එතන ඉන්නේ මේහා දෙවියන් හැටියට, මිනිස්සුන් හැටියට, සතරපා සත්වයන් හැටියට. තේන්නාද? අපි කරගත්ත ආවෝ අකුසල් පදංග වශයෙන් අපේ පිටිපස්සෙත් එකතු වෙලා පටිච්ච සමුප්පන්නව නෝනා. අපි දැන් හිතන්නකෝ ඉරවල් හතක් පායනවා කියන්නේ එක ඉරක් පායා අවුරුදු 100ක් 1000ක් යද්දි දෙවෙනි ඉර පායනවා. දෙවෙනි ඉර පායා අවුරුදු 100ක් 1000ක් යද්දි තුන්වෙනි ඉර පායනවා. ඒ කියන්නේ මේ ඉරවල් හත පායලා මේක විනාශ වෙන්න නෝනා අඩු වශයෙන් අවුරුදු 10000ක්වත් කාලයක් මේ තත්ත්වයේ තුල ලෝකේ
එහෙනම් නෝනා මේසා විනාශයක් එක ජීවිතයක කළා වූ අකුසල් වලින් සිද්ධ වෙන්නේ නෑ. මේ භද්‍ර කල්පේ මේ බුදුරජාණන් වහන්සේලා පාලුනා වූ භද්‍ර කල්පයේ තුල කළා වූ සියලු අකුසල් නෝනා විපාකට එනවා. ඒ නිසා නිරතුරුවම මේ අපි හිතනවා වගේ සුන්දර ලෝකයක් නෙමෙයි අපි ඉදිරියේ තියෙන්නේ. ඒ කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ ඒ කාලේදී තව තවත් පහළ වෙන්නේ අකුසල් සෙත්මයි. පුතේ දැන් එතනදී අකුසල් සිතක් කොහෙස්සකස් වෙන්නේ? නිරේ වගේ තමයි.